මාර්තු 12 ව්‍යාපාරය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණේ තවත් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක්ද සමගයි. මේ රටේ තියෙන ප්‍රතිසංස්කරණ නෙවෙයි දේශපාලන ගේම්. අගමැතිපත් කරන සූදුවත් ඒක දේශපාලන ගේම් එක. ඇයි අද 21ක් ගැන කතා කරන්නේ නැත්තේ? කවුද කැබිනට් එකේ ප්‍රධානියා? කාගේ කැමැත්ත අකමැත්ත අනුවද කොයි ආකාරයේ සංයුතියකින්ද? කැබිනට් පේපර් එකක් එන්නේ. හැබැයි කරුණා කරලා පුදුමල්ලා මේ අඩුපාඩුව කරගන්න එපා. අපි කොටසක් දැන් කරගමු. ඊට පස්සේ ඉතුරු ටික පස්සේ කරගමු. දැන් කොටසවත් කරෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. අද ඉන්නේ ජනාධිපතිවරයා රකින්න දොරටුපාල ආණ්ඩුව. එයාට හොඳ ගාඩ් එකක් හොඳ කමාන්ඩෝස්ලා ටිකක් පත් කරගෙන තියෙනවා. අපි දැන් ප්‍රතිසංස්කරණ සෙක්‍රටේරියට් එකක් බවට අපි පත් කරලා තියෙනවා මේ ස්ථානය. මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථක වෙන්නට නම් සියලුම පාර්ශවකරුවන් යම් ක්‍රමවේදයකට ඒකාබද්ධ වෙන්න ඕනේ. මං හිතනවා මේ මාර්තු 12 ව්‍යාපාරය අපි විපක්ෂ නායකතුමාට බලපෑමක් කළා. අද ඇවිල්ලා යෝජනා 11ක් ඉදිරිපත් කළා. මේ යෝජනා මේකට එකතු කරගෙන ඉක්මනින් රජයට මේ ආණ්ඩුවට බලපෑමක් කරන්න කියලා මේ 21 වෙනි සංශෝධනය ඉක්මනින් සම්මත කරලා රටේ ජනතාව ඉල්ලන දේශපාලන ප්‍රතිසංස්කරණ සමාජගත කරා. කරුණු 11ක් සහිත යෝජනාවලියක් විපක්ෂ නායකවරයාට බාර දුන්නා. එතුමා ඉතාම සාධනීය ප්‍රතිචාරයක් එතුමා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායම අපිට ලබලා දුන්නා. ඉතින් අපි විශ්වාස කරනවා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ වර්තමාන පාර්ලිමේන්තු තුළ යථාර්ථයක් වෙයි කියලා.